වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මහපොළ අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය මේ දිනවල ජායල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. රේට් අඩු වන වෙලාව අපි අතේ ඇති ගන්නට හිතේ ඇති වාහනය ගන්න. ඔබත් ළඟම LB Finance එකට ඉක්මනට එන්න. මහපොළ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්. පාසල් දරුවන් සඳහා ප්‍රදර්ශනය නැරඹීමට නොමිලේ අවස්ථාව උදා කර දී ඇති අතර ත්‍රිවිධ හමුදාව මෙන්ම රාජ්‍ය ආයතන රැසකම ප්‍රදර්ශන කුටි සහ අලෙවිසල් එහි ක්‍රියාත්මකයි. ප්‍රදර්ශනයේ දෙවන දිනේ වන අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය නැරඹීම සඳහා එක් වූ අතර එහිදී ජනාධිපතිවරයා නව නිපැයුම්කරුවන් සමග සුහද පිළිසඳරකද නිරත වුණා. මේ වැඩසටහනෙන් තමයි විශාල සංඛ්‍යාවකට එදා උසස් අධ්‍යාපනය ලබා ගන්නට අවස්ථාව ලැබුණේ. එහෙනම් යලිත් මේ වැඩසටහන ආරම්භ කිරීමෙන් මහපොළ වැඩසටහන ආරම්භ කිරීමෙන් ඒ යන සංඛ්‍යාව තවදුරටත් වැඩි කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩසටහනට අපි එතුමා ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමාට පින් දෙන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම අපි ආරම්භ කරන්න යන සීතාවක විශ්වවිද්‍යාලයේ එක ආයතනයක් ඇති කරනවා. දලිත් අතුලත් බුදලි පරිේශන ආයතන. මම නලින් ෆර්නැන්ඩෝ ඇමතුමාන් ඇහුවා, "ඊය දෙසැම්බර් මාසෙ මෙහෙම එකක් තියන්න පුළුවන්ද? එළියට එන්න පුළුවන්ද?" කියලා දැනගෙන හිටියේ නැහැ කිව්වා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉස්සෙල්ලම කිව්වේ අපේ විපක්ෂ නායකතුමාට මේක බාර ගන්න කියලා. ඒත් විපක්ෂ නායකතුමා ඒ වගකීම බාර ගන්න අකමැති වුණා. මං කොහොමද ආවේ? මේ නලින් ෆර්නැන්ඩෝ වගේ මන්ත්‍රෝ මට ඇවිල්ලා කිව්වා අපි ගිහින් ජනාධිපතිතුමාට කියන අගමැතිකම බාර ගන්න එපා කියන්න එපා. අන්තිමටම ජනාධිපති තෝරන්න දැම්ම පාර්ලිමේන්තුවේ. ඒ පාර මේ පොදු පෙරමුණ මේ පොහට්ටුව කැඩුන දෙකට එක කොටසක් ගියා විපක්ෂයට. දළ සලාපේරුව මන්ත්‍රුමා එක්ක ඒකම සජිත් ප්‍රේමදාස් විපක්ෂ නායකතුමා ඒ ඔක්කොම ලැක ජනතා විමුක්ති පෙරේ එකතු වුණා. මට හිටියේ ඒකෙන් කොටසයි. ඉතින් ඒ කොටස එක්ක ආණ්ඩුවක් හදන්න බෑ. ඒකට ආවා එක්සත් ජාතික පක්ෂයේ එළ අපිට ආවා මේ සජවෙට ගියේ හරින් ෆර්නැන්ඩෝ මන්ත්‍රුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ආවා. තව කොටසක් ආවා. ඉතින් මේ අච්චාරුව අරගෙන ආණ්ඩුවක් හැදුවා. කොහොම හරි අච්චාරුව හොඳ අච්චාරුවක්. මොකද ආණ්ඩුව ගෙනිච්ච. ආර්ථිකයත් හැදුවා. දැන් අවුරුද්දක් ගිහින් මේ අච්චාරුව නිසා අඩු ගානේ මේ රටේ ආර්ථිකය අපි දැන් ආපහු ණයබරභාවයෙන් ඉවත් කරගෙන යනවා.